ආයුබෝවන් වාසනාවන් ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඔබගේ හද දිනු හොරොස්කෝප් ශ්‍රී ලංකා YouTube චැනලය හරහා ඔබ හා සම්බන්ධ වන මා ජ්‍යෝතිෂ විද්‍යා විභූෂණ ජ්‍යෝතිෂවේදී ගයාන් සෙනරත්තාරච්චි 2023 වර්ෂයේ මාර්තු මාසයේ මාසික ලග්න පලාපලයක් ගෙනීමටයි ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට මා මේ සූදානම් වෙන්නේ. ඔබට මා හා සම්බන්ධ වීමට දැන් පහසුම මගක් සලසලා තියෙනවා. ඔබට තිරේ දිස්සන දුරකථන අංකයට SMS පණිවිඩයක් එවීම මගින් ඔබගේ අවශ්‍යතාවය සඳහන් කර SMS පණිවිඩයක් එවීම මගින් ඔබට මා හා සම්බන්ධ වීමට පුළුවන්. ඔබට අවශ්‍ය ඕනෑම ජ්‍යෝතිෂ කටයුත්තක් සඳහා මා හා සම්බන්ධ වීමට පුළුවන්. මා විසින් ඔබ වෙනුවෙන් උත්පත්ති ජන්ම පත්‍ර සෑදීම, නම් තැබීමට නාමාක්ෂර ලබා දීම, ඕනෑම කටයුතු සඳහා සුබ මුහූර්ත සාදා දීම, පොරොන්දම් පරීක්ෂාව, මංගල නැකත් පත්‍රය සාදා දීම, විශේෂිත පලාපල කථනය, මේ ආදී සියලුම ජ්‍යෝතිෂමය සේවාවන් සඳහා ඔබට මාගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ තිරේ දිස්සන දුරකථන අංකයට SMS පණිවිඩයක් ඔබගේ අවශ්‍යතාවය සඳහන් කර එවීම පමණයි. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට ඉදිරි 2023 මාර්තු මාසය කෙසේ බලපාවිත? මකර රැසින් ඉපදුනා වූ ඔබට බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් වලට පීඩා ගෙන දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තරමක් දුරට තමන් පරිස්සම් සහගතව කටයුතු කරන්න ඕන. උඩවල් වල නැගීමේදී, තමන් ගමන් බිමන් යාමේදී තමාගේ බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් වලට විවිධ අවහිර බාධා ඇති වෙන්න පුළුවන්, විවිධ කරදර ඇති වෙන්න පුළුවන්, යම් යම් පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්නේ පීඩා කිව්වම අපිට මුහුණේ සීරීම් තත්ත්වයක් වුණත් බෙල්ලෙන් ඉහළ පීඩාවක් වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි තත්ත්ව වුණත් ඇති වෙන්න පුළුවන්. මුහුණේ සීරීම් තත්ත්ව, මුහුණේ කුරුලෑ ගතිය ඇතිවීම, ඒ වගේම මුහුණ සීරීම් ඇතිවීම, ඒ වගේ පොඩි පොඩි තත්ත්ව වුණත් බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියන් වල සුළු සුළු අනතුරුදායක තත්ත්ව හෝ විශාල අනතුරුදායක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තරමක් දුරට පරිස්සම් සහගත වෙන්න ඕන. මකර ලග්න හිමියන් මාසයේ මුල් කාල සීමාවේදී, මාසයේ අග කාල සීමාවට යද්දී මකර ලග්න හිමියන්ට තරමක් දුරට ඒ අවහිර බාධා අඩු වෙලා තරමක් දුරට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. තමන් ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරයකින් ලාභ ලැබෙන තත්ත්වයක්, ලාභ ප්‍රයෝජන ඇති වෙන තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමන්ට සතුරු පීඩා තිබුණා නම්, සතුරු බල තිබුණා නම් ඒවා හීන වෙලා යනවා. තමන් මාසයේ අග භාගයේදී තරමක් ප්‍රීතිමත් ගතියුතු කරනවා. මාසයේ මුල් භාගයේදී තරමක් පරිසංගත සහගතව කටයුතු කරන්න මකර ලග්න හිමි ඔබට. පොදු පලාපලයක් මේ විදිහට 2023 මාර්තු මාසයේ පළවෙනිදා සිට මාර්තු මාසයේ 30 වෙනිදා දක්වා ගෙන ආවත් ඔබට පෞද්ගලික කාරණාවක් සඳහා, පෞද්ගලික ජ්‍යෝතිෂමය කාරණාවක් සඳහා මහා සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම ඔබට මේ පොදු පලාපලය ගෙනීමේදී පින්පව් දෙක අතර දෝලණය වෙමින් ඒ ගෙනා වූ ඔබට ලැබීමට තිබුණා වූ පව් පලදීමට තිබුණා නම් ඒ පව් පලදීමටත්, පින් පලදීමට තිබුණා වූ නම් ඒ පින් පලදීමටත් තමයි ඒ කාල සීමාව එසේ ඔබට පින්පව් දෙපැත්තට දෝලණය වුණේ. මම ඔබට ඉතසිතින් ලංකාවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා පව් අඩු පින් වැඩි 2023 සුබම සුබ මාර්තු මාසයක් වේවා.